අද දිනේ මාතලේ සමුහ මිනි වලට අදාළ නඩුවේ පරීක්ෂණ කටයුතු සඳහා මාතලේ ගරු මහේස්ත්‍රි ඉස්සරහා ගැඳවීම ලැබුවා. එම ගැඳවන ලද අවස්ථාවේ මාතලේ සමුහ මිනි වල තුල විශේෂයෙන්ම මෙම මාතලේ ප්‍රදේශයේ අතුරුදහන් කීප පාර්ශ්වයේ පාර්ශ්වයන් 13ක් අද ගරු අධිකරණයට දියුරුම් ප්‍රකාශ මගින් කරුණ ඉදිරිපත් කරලා කිව්වා. මෙම සමුහ මිනි වල තුල ඔවුන්ගේ ඥාතීන්ගේ අස්ති කොටස් පවතිනවාය පවතින බවට සැකයක් තියෙනවායි කියලා. ඒ අනුව අද පාර්ශ්වයන් 13ක් ගරු විනිශ්චයකාරවරයෙකුගෙන් ඉල්ලා සිටියා. ඔවුන්ගේ ඥාතීන්ට අදාළ අස්ති කොටස් පවතින බවට සැකයක් තියෙනවා. ඒ අනුව විනිශ්චයකාරවරයෙකුගෙන් නියෝගයක් ඉල්ලා සිටියා. එම ඥාතීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස यानु अपराध परीक्षण डिपार्टमेंट नियोगला इम दूरुम प्रकाश इदिरीपत्कर दहतुन दिनागेन साक्षी अवश्य कट उत्तर प्रकाश लबागनीम संदहा विशेषें अद दिन लबादुन दूरुम प्रकाश संबंधें विनिशकार वरिय करुणु परशीलने कल्ला ईट अदाल निशित इंदुवक मे दहावेनि दट मे गरु अधिकरने इसरा लबादिन बावटत प्रकाशक कला ඒ අනුව අපරාධ විමර්ශ දෙපාර්තමේන්තුව පැත්තෙන් ඔවුන් ඉදිරිපත් කළ විශේෂඥ සාක්ෂි කීපයක් ඉදිරියේදී ලබා ගැනීමට තිබෙන බවත් විශේෂඥ පරීක්ෂණ කීපයක් ඉදිරියේදී සිදු කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් ගරු අධිකරණයෙන් නියෝගයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. ඒ අනුව ගරු අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළා. ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යන්නේ කියලා 89 භීෂණ කාලයේදී ලංකාවේ වැඩිපුර පිරිසක් ඝාතනයට ලක් වෙලා වැඩිපුර පිරිසක් එක සමූහ මිනිවලක මිහිදන් කරපු අවස්ථාව තමයි මේ. ඉතින් මේකෙදී අපි මේ බලාපොරොත්තු වෙනවා ඒ මියගිය පුද්ගලයන් ඉල්ලා සිටිනවා මුළු සමාජෙම්ම ඔවුන්ට සාධාරණයක් ඉටු කරන්න කියලා. මේ ජීවත් වෙන අපි උත්සාහ කරන්නේ ඒ බිමේ මීදන් උණු ඒ පුජ්‍යලයන් ඉල්ලා සිටින යුක්තිය ඉෂ්ට කරන්න කියලා. මම මේ වෙලාවේදී කියනවා වගකිය යුතු සියලුම පාර්ශවයන් අතවසෙම්ම මේ මීදම් කරපු පුජ්‍යලයන්ට සාධාරණයක් ඉෂ්ටකරන්න පොදු ජනතාව නිලධාරීන් අධිකරණ නිලධාරීන් නීතිඥවරු දේශපාලඥයන් ඒ සියලුම දෙනාම එකට එකතු වෙන්න ඕනේ මේ අවස්ථාව එහෙම නැති වුණොත් මේක නරක ආදර්ශයක් ඇටියට ඉදිරියේදීත් මේ බහනක තත්ත්වයට මුළු සමාජෙම මූණ දෙන්න වෙනවා. ඒකෙන්ද අපි ඔක්කොම එකට එකතු වෙලා ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ටකරන්න කැපවෙමු කියන පණිවිඩය තමයි මම දෙන්නේ මේ වෙලාවේ. ලංකා ඉතිහාසයේ සොයා ගන්න ලද විශාලතම සමූහ මිනි ඝාතන වල සොයාගෙන තිබෙනවා. දැන් මෙතන මූලික පරීක්ෂණවලින් ඉලදරව වෙලා තිබෙනවා සිරුරු 156කට අදාළ වෙන පරිදි අස්ති කොට සමු වී තිබෙන බව. ඒතර මෙය සමුහ ඝාතනය. එතකො එක පැත්තකින් සමුහ ඝාතනයන් වලට ලක් වූ පුද්ගලයන්ගේ සිරුරු ලැබිලා තිබෙනවා. ඒතර වගකීතු රජයක කාර්යභාරය තමයි මේ පිළිබඳ අවධානය යොමු කොට මේ සිරුරු කාගේද කියලා හඳුනා ගැනීමත් එම සිරුරු ඝාතනයේ ලක්කරේ කවුද කියන එක පිළිබඳව හඳුනාගෙන දඬුවම් දීමත් වගකීව යුතු රාජ්‍යක කාර්යභාරය. නමුත් රජය මුළුමනින්ම පහුගිය කාලේ පුරාවට මැදිහත් වුණේ මෙම පරීක්ෂණ යටගැහිමින් මේ සඳහා ක්‍රියාමාර්ග අකුළුවමින් විතක මේක ඉතිහාසයේ මහා මහමාරියයි කියලා වසංගතයක් යැයි කියලා ඔප්පු කරන්න තව විතක 48 වීරපුරන්නප්පුගේ කැරැල්ලේ ප්‍රතිපලයන් හැටියට ඔප්පු කරන්න මේ ආදිත්තාමත් ව්‍යාජ උසායන් දරුවෝ නමුත් ලංකාවේ පුරාවිද්‍යා පිළිබඳ මහාචාර්යතුමා ඇතුළු ඒ වගේම අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු ඒ පරීක්ෂණ කණ්ඩායම විසින් තහවුරු කරලා තිබෙනවා මෙම සිරුරු අයත් නිශ්චිත කාල වකවානුව 1986 සහ 90 අදාළ කාල වකවානුව කියලා. දැන් නිශ්චිත ලෙස සිරුරු ලැබිලා තිබෙනවා නිශ්චිත ලෙස කාල වකවානුවක් ලැබිලා තිබෙනවා. එඳ රජයේ විසින් මේ පරීක්ෂණ කොට ඒ අය එළිදරව් කළ යුතු තිබුණා. නමුත් ඒ සඳහා රජයේ දක්වන ඉතාමත් ඈලි මෑලි ස්වභාවය. ඒ නිසා තමයි ඒ අතුරුදහන් වූ ඥාතීන්ට අද සිද්ධ වෙලා තිබෙන අධිකරණයට ඇවිල්ලා
තමන්ගේ පුතා මෙතන ඉන්නවද තමන්ගේ සොහිරා මෙතන ඉන්නවද තමන්ගේ ස්වාමියා මෙතන ඉන්නවද තමන්ගේ පියා මෙතන ඉන්නවද කියලා දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණයට කරුණු වාර්තා කරන්න සිද්ධ වෙලා තිබෙනවා ඒ නිසා අධිකරණයෙන් අද වැදගත් තීරණයක් ලබා දීලා තිබෙනවා මෙම කරුණු වාර්තා කිරීම පිළිබඳ ඉතාමත් ඔවුන් දිවුරුම් ප්‍රකාශ හරහා ලබා දෙන ලද ප්‍රකාශයන් පිළිබඳ අධ්‍යයනයකින් පසුව තීරණයක් ලබා දෙන බව ඒ නිසා මෙය කෙසේ හෝ ඉතිහාසයේ හෝ කාලයේ හෝ වෙනත් වෙනත් ප්‍රශ්නවල හෝ යටිතලා යටට දාන්න ඉඩ දෙන්න හොඳ නැහැ. මේයට වග කියුත්තන්ට අනිවාර්ය ලෙස දඬුවම් ලබා දිය යුතුයි. ඒ එලිදරව් කළ යුතුයි. ශිෂ්ට සම්පන්න සමාජයක වගකීම ඒක. මිනිස් සංහතියක මහා මිනිස් සමුදායක් එක මිනි වලක ඝාතනය කොට වලලා දමන තිබෙනවනම් ඉතිහාසයේ දෙවන්ත ඛේදවාචකය. ඒ ඛේදවාචකය නිර්මාණය කරන අය කවුරුද? ඒ සඳහා වග කියුත්තේ කවුරුද? ඒ සිරුරු කාගේද? කවර ඥාතියගේද කියලා හොයලා දීම මූලික වගකීමක්. ඒ නිසා එම ඥාතීන්ටත් එම සිරුරු හිමි ඒ පුද්ගලයන්ට යුක්තිය ඉටුවනතෙක් සාධාරණ ඉටුවනතෙක් මේ අරගල ඉදිරියට ගෙන ආ යුතුයි. එහි එක් පියවරක් ලෙස තමයි අද නීතිමය ක්‍රියාමාර්ග. අපි තුන නීතිමය ක්‍රියාමාර්ග වගේම නීතිමය ක්‍රියාමාර්ග වලින් ඔබට වෙන සමාජමය ක්‍රියාමාර්ග මේ සඳහා අවශ්‍යයි. ඒ වෙනුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ විශ්වාසය තබන, මේ රටේ මානව හිතවාදීකම් පිළිබඳ විශ්වාසය තබන, ජනතාවගේ මානව අයිතීන් පිළිබඳ විශ්වාසය තබන සියලු බලවේගයන් මේ රටේ ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙරට ආ යුතුයි. ඒ වෙනුවෙන් පුළුල්තම බහුජන මැදිහත් වීමක් අවශ්‍ය කෙනෙක් තමයි පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ නිසා මේට වග කිවිතුවට දඬුවම් ලබා දිය යුතුයි. මේ අයට යුක්තිය ඉටු විය යුතුයි. ඒ වෙනුවෙන් කරන අරගලයක මූලික පියවර තමයි මේ අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වීම. එතනින් එහා යන පුළුල් සමාජ ක්‍රියාවලියක අවශ්‍යතාවය අපි දකිනවා. ඒ වෙනුවෙන් මැදිහත් වීම සඳහා මේ රටේ සමාජයේ කාර්යභාරයක් ලෙස අපි සලකනවා.